ඉතින් කොහමද ගයිස් මේ මාළිදේවිගේ YouTube channel එක benchmark test එකක් කියන්නේ මොකද්ද කොහොමද benchmark test එකක් කරන්නේ benchmark test එකේ තියෙන වැදගත්කම මොකද්ද අපි කතා කරමු මේ වීඩියෝ එකෙන් මම මේ channel එකේ පරිගණක ආශ්‍රිත දැනුම ඔයගලොත් එක්ක බෙදා ගන්නවා ඒක නිසා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න ඒ වගේම මේ වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා මගේ හැම වීඩියෝ එකකදී වගේම මම මේකෙදිත් benchmark ගැන ඉතාමත් සරලව පැහැදිලි කරනවා ඉතින් benchmark කියන වචනේ සිංහල තේරුම minimum ලකුණ කියන එක ඉතින් මේ minimum ලකුණ එහෙම නැත්නම් benchmark එක පාවිච්චි ගන්නේ අපි එක සමාන දේවල් කීපයක් සංසන්දනය කරද්දී ඒ හැම දෙයකටම පොදු සම්මත minimum විදියට ඉතින් මොකටද මෙහෙම mind එක इध ओया हितान ओया लैपटॉप हर डेस्कटॉप हर गन बलापुरुत्वेन ओयाट एकम प्राइस रेंज के विविध स्पेसिफिकेशन तीन विविध मॉडल स्क्रैशिया बंदपोले लबागन पुलवा इति ओया कोहमद हिता गन ओयाट गेलपेन मुखदील इति अन्न एवगे अवस्था अब बेंचमार्क टेस्ट रिजल्ट पाविच पुलवा एक अब पुलवा रिजल्ट पाविच गेलपेन मुखद वेडवल्ट वेडिपुर मुखद ऑप्टिमाइज वेच मशीन हो लैपटॉप मुखद කියලාපිට දහසක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාව කම්පියුටර් එකේ ඉස්සරහට අප්ග්‍රේඩ් එකක් කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒ අප්ග්‍රේඩ් එකේ බලපෑම ඔයාගේ කම්පියුටර් එකට කොහොම වෙයිද? එහෙම නැත්නම් ඔයා මොනවද අප්ග්‍රේඩ් කරන්න ඕනේ වගේ දේවල් මේ බෙන්ච්මාර්ක් රිසල්ට් හරහා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. මොනවද මේ බෙන්ච්මාර්ක් වර්ග? ඉතින් එක එක වැඩවලට ස්පෙෂලායිස් වෙච්ච එක එක බෙන්ච්මාර්ක් අපිට බලා ගන්න පුළුවන්. ගේමින් ගැන කරන්න ඕනේ බෙන්ච්මාර්ක් එකක් නම් ඒකට වෙනම ඒවා තියෙනවා. ඒ වගේම තමයි වීඩියෝ එඩිටින්, 3D, 2D ග්‍රැෆික් ඩිසයිනින් වගේ ඒවට තවත් බෙන්ච්මාර්ක් වර්ග තියෙනවා. ඒ වගේම අපිට ඉන්ඩිවිජුවලි VGA එකේ බෙන්ච්මාර්ක් එකක්, CPU එකේ බෙන්ච්මාර්ක් එකක් වගේ ගන්න තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට මොන සිස්ටම් එකකම සම්පූර්ණ සිස්ටම් එකකින් බෙන්ච්මාර්ක් එකක් ගන්න ඒවටත් වෙනම සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඉතින් අපි බලමු මේ දේවල් වලට උදාහරණ කීපයක්. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ අන්තිමට මම ඕගොල්ලන්ට බෙන්ච්මාර්ක් ටෙස්ට් එකක් කරන හැටිත් කරලා පෙන්නන්න. ගේම්ස් වලදී අපිට පුළුවන් ඒ ගේම් එකේ සෙටින්ග්ස් වලට ගියහම ග්‍රැෆික් සෙටින්ග්ස් වලට වෙනම තියෙනවා බෙන්ච්මාර්ක් ටෙස්ට් එකක්. ඉතින් එතකොට අපිට ඒ ගේම් එක ඇතුලේ බෙන්ච්මාර්ක් ටෙස්ට් එකක් කරගන්න පුළුවන්. බොහොමයක් අලුතෙන් එන ගේම් සහ සමහර පරණ ගේම් වලත් මේ ඔප්ෂන් එක තියෙනවා. මේකදී අපිට පුළුවන් අපි මොන ග්‍රැෆික් සෙටින් එකද යූස් කරන්න ඕනි කියලා මේකත් එක්ක බලන්න. ඉතින් ඒකෙදී අපිට FPS රේට් එක, ටෙම්පරේචර් එක සහ අනිත් දේවල් මෙෂර් කරගන්න පුළුවන්. ඉතින් ටෙම්පරේචර්, FPS රේට්, USAGE වගේ දේවල් මෙෂර් කරන විදිහ දන්නේ නැත්තම් මම ගිය සතියේ කරපු වීඩියෝ එකක් තියෙනවා ඒක අනිවාර්යෙන් බලන්න MSI Afterburner එක හරහා කොහොමද අපි අපේ කම්පියුටර් එකේ performance monitor කරන්න කියලා මම ඒකද කියා දෙනවා ඉතින් ඒ වගේම තමයි CPU benchmark වලට අපිට යූස් කරන්න පුළුවන් Cinebench, Passmark, Geekbench වගේ softwares GPU එහෙම නැත්නම් VGA වල අපිට benchmark කරගන්න පාවිච්චි කරන්න මොනවා Heaven, Basemark, 3D Mark වගේ software කීපයක් ඒ වගේම අපිට සම්පූර්ණ system එකේම benchmark එකක් කරගන්න ඕන නම් අපිට තියෙනවා user benchmark Nova Bench සහ PC Mark 10 කියන benchmark වර්ග කීපය. ඉතින් අපි දැන් බලමු මේ අතරින් සම්පූර්ණ system එකම benchmark කරන්න පුළුවන් software එකක් වෙන user benchmark software එක පාවිච්චි කරලා අපි කොහොමද අපේ computer එක benchmark කරගන්නේ කියලා. ඉතින් මේ benchmark එකට අපි මුලින්ම කරගන්න ඕනේ දේ තමයි benchmark software එක download කරගන්න එක. ඒකට අපි Google එකේ search කරන්න ඕනේ user benchmark කියලා. मैंने मैं विधि यूसर बेंचमार्क सर्च करार पास अब उडी मैंने सर्च रिजल्ट पेन www.userbenchmark.com की वेबसाइट दी रही है सर्च रिजल्ट एक अतुलटे पास मैंने मे वे इंटरफेस बलागन पुलवा मिथन एक देवा गुडअप बलागन पुलवा मिथन मैं उडीम तीन कंपया बिल टेस्ट की एक देवा इतनी मिथन कंपया की नगर बलागन पुलवा अपे तीन सीपीयू एम रैम वीजीए एस एस टी मैं ओन दिया कंपया करना पुल मैं बहुत रैम इन यूट्यूब कमेंट्स फेसबुक मेसेज इन देवा बेलुआम ये मैं मेकदीन प्रश्न इधन एक तनियम करें पुलवा मे बेच मार्क दिन कंपया ऑप्शन के सरल मैं उदाहरण i3 8 जेन का सह i5 4 जेन का साधारण वर्ष एम i3 8 जेन vs i5 4 जेन के पुलवा मे वेबसाइट के बेच मार्क करें कोई विधि ऐसे परफॉर्मेंस अतर गैप सिद्धवें अमतर कारण है मेक दिन मे बिल्ड की ऑप्शन के मैं बिल्ड की ऑप्शन पास पुलवा ओयागे मैं पीसी मैं बिल्ड करेंगे मित्र पीसी का बिल्ड कर प्रोसेसर रैम का तौर पीसी का बिल्ड कर तब तौर ये पीसी का बिल्ड कर एक अत्र कोई तरह गैप का तीन बाटी एक पाविचारे मैं कलिंग क्यू विधि ओयाट ओयागे कंप्यूटर के अपग्रेड आना पुलवा अपग्रेड सह तीन दर कोई तरह गैप का तीन බලාගන්න. ඒ වගේම තමයි දැන් අපිට විතර කතා කරන්න අවශ්‍යම දේ තමයි මේකේ බෙන්ච්මාර්ක් එක සිස්ටම් බෙන්ච්මාර්ක් එක කරගන්නේ කොහොමද කියලා.
ඉතින් ඒකට ඔයාට පුළුවන් මෙතන මෙන්න මේ ටෙස්ට් කියන එකට යන්න. ඉතින් මේ ටෙස්ට් කියන එකට ගියත් එහෙමයි. එහෙම නැත්නම් මෙතන මුලින්ම තියෙන මේ ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරත් අපිට ඩවුන්ලෝඩ් වෙයි. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක MB 8ක් වගේ ප්‍රමාණයක් වෙන්නේ ඕනම කෙනෙක්ට ඕනම අවස්ථාවෙදී MB 8ක් නම් ලොකු දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට අක්ගාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ මේ වගේ අයිකන් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඉන්ස්ටෝල් කරන්න මොකුත් නැහැ. මේ අයිකන් එක ඩබල් ක්ලික් කරපුවාම මේ වගේ සෙටප් එකක් ඕපන් වෙනවා. ඉතින් මේ සෙටප් එක ඇතුලේ අපෙන් අහනවා විවිධ දේවල් මේ ඔක්කොම ඩිෆෝල්ට් ඔය විදිහටම තියන්න. තියලා රන් කියන බටන් එක ගන්න. සාමාන්යයෙන් මේ බටන් එක දුන්නාට පස්සේ විනාඩි 3-4 මේක බෙන්ච්මාර්ක් එක යනවා බලා ගන්න පුළුවන්. එතෙන්දී අපේ CPU එක, VGA එක, ඒ වගේම ස්ටෝරේජ් ඩිවයිසස් සහ RAM එක වගේ ගොඩාක් දේවල් මේගොල්ලෝ ටෙස්ට් කරලා බලනවා. ඒ විදිහට එක එක දේවල් පාවිච්චි කරලා මේක ටෙස්ට් එක යනවා. ඔයා ඒ වෙලාවේදී මුකුත් කරන්න යන්න එපා. ඒ වගේම තමයි ඔයා මේ ඕනම් බෙන්ච්මාර්ක් එක මේක විතර නෙමෙයි ඕනම් බෙන්ච්මාර්ක් එක රන් කරන්න ඉස්සෙල්ලා කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ කම්පියුටර් එකේ බෑක්ග්‍රවුන්ඩ් ප්‍රොසෙසර් කිසිම සොෆ්ට්වෙයාර් එකක්වත් ඒ දේවල් අනවශ්‍ය දේවල් තියන්න එපා. ඉතින් ග්‍රැෆික් කාඩ් එකේ ඩ්‍රයිවර් එක වගේ දේවල් නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැතුව ඊට අමතර අනවශ්‍ය දේවල් ඔයාට උදාහරණ වගේ WhatsApp වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ගේම් එකක් ඕන වෙලා තියෙන පුළුවන්. ඒ දේවල් අයින් කරලා තියෙන. ඒ වගේම තමයි ඔයා මේක යන අතරතුරත් වෙන වැඩ කරන්න යන්න එපා. මොකද එතකොට ඔයාට හරි රිසල්ට් එක මේකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට විනාඩි කීපයක් අපි විසන් හිටියාම මේකේ ප්‍රොසෙස් එක අපිට යනවා බලා ගන්න පුළුවන්. මේක සම්පූර්ණ ඉවරුනාම අපිට මෙන්න මේ විදිහට ඒගොල්ලන්ගේ යූසර් බෙන්ච්මාර්ක් සයිට් එකේ මෙන්න මේ වගේ රිපෝට් එකක් එනවා. ඉතින් මේ රිපෝට් එකේ මුලින්ම තියෙනවා මෙතන ගේමින්, ඩෙස්ක්ටොප් සහ වර්ක් ස්ටේෂන් විදිහට ස්කෝස් කීපයක් කඩලා තියෙනවා. ඉතින් මේකේ තියෙනවා ගේමින් වලට 1%, ඩෙස්ක්ටොප් එකට 1%, වර්ක් ස්ටේෂන් වලට 1%. ඉතින් මේවට ඒ percentage ගනව මේගොල්ලෝ පොඩි නමකුත් දෙනවා. න්ියුක්ලියර් සබ්මරීන්, ඩිස්ට්‍රොයර්, බැටල් ක්‍රූසර් එක එක නම් දෙනවා. ඉතින් මේ ප්‍රශ්නාර්ථය ක්ලික් කරපුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ නම් වලින් මොකක්ද ඒගොල්ලෝ අදහස් කරන්නේ කියලා. ඒ වගේම තමයි මේකේ පල්ලෙහාට ආපුවම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් CPU status, processor වගේ එක එක දේවල් සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ comment එක. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ අදහස මොකද්ද මේ වගේ මේ processor එක හොඳයිද, මේකේ RAM එක මෙච්චරක් තියෙනවා ඒක හොඳයිද, කොහොමද මේක කර computer එකට බලපන්නේ. ඒ වගේම තමයි මොනවා හරි මේකේ වැරද්දක් තිබ්බොත්, ඒ කියන්නේ සමහර වෙලාවට අපි පරණ VGA card එකක් use කරොත් මේගොල්ලෝ කියනවා මේ VGA එක ටිකක් පරණයි, මේක outdated, දැන් ඊට වඩා හොඳ එකක් තියෙනවා කියලා. ඉතින් මේ වගේ දේවල් අපි හැමමම සලකන්න අවශ්‍ය නැහැ. මොකද අපි අපේ budget එකට අනුව මේක හදලා තියෙන නිසා. ඉතින් ඒ විදිහට අපිට මේකේ තියෙන comments වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේ පල්ලෙහාට අමෝ තවත් හොඳ detailed report එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මේගොල්ලන්ගේ තියෙන test ටික අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී CPU එක කරගත්තොත් normal heavy විදිහට server සහ ඒ දේවල් විදිහට තියෙනවා. ඒ විදිහට තවත් graphic card එකට තවත් benchmark කරලා තියෙනවා ඒගොල්ලෝ. ඊට පස්සේ අපේ bootable drive එක සහ අනිත් hard disk වලට තවත් copy and writing speed ගැනත් බලලා තියෙනවා මේගොල්ලෝ hard disk සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේකේ test කරලා තියෙනවා. ඒ වගේම තමයි RAM එක පිළිබඳව RAM එකෙත් කොයි විදිහට speeds වැඩ කරන්නේ, කොයි විදිහට capacity එක මේගොල්ලෝ use කරන්නේ, මේ හැමදේම in detail මේගොල්ලෝ බලලා තියෙනවා. ඉතින් මේකෙදි ඔයාට ගන්න පුළුවන් දල ඐඩියා එකක් කොහොමද ඔයාගේ කම්පියුටර් එකේ ස්කෝර් එක එන්නේ. ඒගොල්ලන් කමෙන්ට් ටික සහ මේකෙදි රිසල්ට් ටික බලුවම ඔයාලට ඐඩියා එකක් ගන්න පුළුවන් කම්පියුටර් එක මොන තත්ත්වෙද තියෙන්නේ, මේ වගේම අප්ග්‍රේඩ් එකක් කරනොත් ඒකත් එක්ක කොයි විදිහට වෙනස් වෙයිද, ඒ වගේ ඐඩියා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මෙතෙන්දි පේනවා මගේ කම්පියුටර් එකේ කොයි වගේ percentage ටිකක්ද ගේමින්, ඩෙස්ක්ටොප් සහ වර්ක් ස්ටේෂන් කියන ඒවට තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලොත් මේ බෙන්ච්මාර්ක් ටෙස්ට් එක අනිවාර්යෙන් කරලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලට කොයි වගේ රිසල්ට් එකක් දාවේ, ගේමින් වලට 100ට කීයක්ද, ඩෙස්ක්ටොප් එකට 100ට කීයද සහ වර්ක් ස්ටේෂන් එකට 100ට කීයද කියලා. ඉතින් මේකේ සරලවම කිව්වොත් ගේමින් කියන්නේ ගේම්ස් සම්බන්ධයෙන්, ඩෙස්ක්ටොප් කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල්, එදිනෙදා පාවිච්චි කරන දේවල් වලට කොයි විදිහට මේක බලපාන්නේ කියලා. ඒ වගේ වර්ක් ස්ටේෂන් එකෙදි කියන්නේ අපි එඩිටින්, රෙන්ඩරින් සහ ඒ වගේ දේවල් වලට මේක කොයි විදිහට perform කරන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ රිසල්ට් එකත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. දැන් ඔයා දන්නවා user benchmark කියන software එක පාවිච්චි කරලා කොහොමද ඔයාගේ PC එක benchmark කරගන්නේ කියලා. ඉතින් ඔයා මේ video එකෙන් අලුත් දෙයක් දැනගත්තා නම් අනිවාර්යෙන් video එක like එකක් දාලා යන්න. ඒ වගේම නොදන්න යාළුවෙක් ඉන්නවනම් මේ වගේ උනන්දු යාළුවෝ ඉන්නවනම් මේක share කරන්න. ඉතින් මේ වගේ video එකකින් ආය දවසක හම්බෙමු.